හොඳම මේ ආසන්නම සිද්ධිය තමයි එක්ර් එක්ර්ස් පල් නෞකාව. අද වෙනපට ගිල බැහැල මේරටේ මූදු සීමාව සම්පූර්ණෙෙන්ම බටහිර ස්තීරය විතරක්ටේ දකුණු මූදුතීරය දක්වා විශේසෙන්ම දීවරයන්ට. දිීවර රැකියයාාව අහිම් වෙලා තියෙනවා. එවාගේම අපේ සුන්දර වැරලතීර මේරටේ ජනතාවට අහින් වෙලා තියෙනවා. මේ අරහා නිර්මාණය වෙනවා විශාල මූදු ජීවි මාලු මත්සයන් වගේ. සත්ව විෂ සියල් කොරල් පරවගේ මේ සාගර සම්පත්ති අපිට අහිමිලා යනු. මේ වටපිටාවක් තුළ වියත්මගෙන් නිර්මාණ වෙච්ච නාලක ගොඩහේවා මහත්තයා. මතිතුමා කියනවා ො කතාවක් ඇතුම කියනවා ඔය සත්තු වෙරලට ගොඩ ගානික සාමාන්‍යදයක් මොකද හේතුව මේ වාර්ගන් කාර්ටයක සාමාන්‍ය වෙනවා කියරලා. අපි දන්නේ නෑ තුමාගේ ව්‍යත්්භාවය මොකක්ද මෙතුමාගේ මේරට සාමාන්‍ය දැනීම ොකක්ද වියත් කතාර වැරි එනි සසා අපි ගෝටා රජවක්ෂ මහත්ත්‍යයා හොපු ඒ වියතුන් ටික මේ දැන් කතා කරන්න ජනතාව වෙනුවෙන්ද ගෝටා බේරාජවක්ෂ මහත්යාගේ මේ ගිලිමෙන්න්තිීන නැව. ආණ්ඩුව නැවති ගිලමන්තිීර නව බේරගන්නත කතා කරන. එමනං විශේසයෙන්මින නාලකොට හවා මහත්තයෝ. මේ වනකට දීවරයෝ මුූදු කියකිල්ලිවෙලා බරලිවෙරලා කියනවා. අන මූද ඉන්නවා මේ වෙරලට වැඩිය මත්යෝ මැරලි වෙල්ල වතුර පාාවෙනවා. මේ මහා විශාල හානියක් වෙනකොට මූදු සීමාවටම ලංකාවේ මේ නාලකොට හේවා වියත් මහත්තයාගේ කතාගත්ත එක්ක අපිට බයක් දැනෙනවා. මේ වෙච්චා හානයෙන්. මේනටේ දීවර ජනතාවට යම් සාහනයක් හරි සලසන්න. මේරටර වෙච්ච හනයේ පරිසරයට වෙච්ච හනියට යම් වන්දියක්ක්ල බෙන්න්න තියෙනවනัง. නවසමාගම කියාව නැත්තන්ගේ. රක්ෂණ සමාගම් කියාව වන්දි දෙන්නවාශ නැව සත්තුමැරෙන්නේ මේ වාර්ගංකාල නිසා කෙලේ නිසා අපි කියවා එක්කෝ විශේගැන දන්නේ නැත්තම් පාඩුවවෙන්න. ඒම නැත්තම් විශෂයගන දැනගෙන ආණ්ඩුවේ ගිලනව ගොඩ දානන්නේෙ හිතාගෙන කඩුදු කරනු මේරටේ දීවර ජනතාවතුළු රට රාදරය කන්න මනිස්සුන්ට පට්ට පල් බොරු කියෙ වෙලා රට රවට්ටාන් නිපා කියන කාරණාව විශේෂෙන් අදක් කල්ල දෙනවා.